Hi guys, onnanda enna wageema oyalama pe YouTube channel ekata mama saadarayen piliganna. Onna ada man oyalath ekka share karaganne am kohila sambolaya kohomada hada ganne kiyala. Iten me video ekak oyalata wedagath wei kiyala hitenawa eka nisa mama share kare. Ehena me video eke antima vinadiya wenawa maath ekka randila inna kiyala aaradhana karanawa. Ehena api den yamu video ekata. Description box එකේ mention කරලා තියෙනවා අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් එතනින් ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඉතින් මේකට වැඩි දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මම මෙතන අරගෙන තියෙනවා කොටුවට කපාගත්තු ලුණු ගෙඩියක්, තක්කාලි ගෙඩියක්, රවුමට කපාගත්තු අමරිස් කලා කිහිපයක්. ඒ වගේම කොහිල හීනියට කපා ගන්න ඕනේ මේ විදිහට. ඊට අමතරව ලුණු. ඔයාලට කැමති නම් මේකට ගම්මිරිස් ඒ වගේ දේවල් යොදා ගන්න පුළුවන්. මම මේකත් යොදා ගන්න රේට එකතු කර ගන්නවා නම් හරිම හොඳයි. ඒ රෝග පාලනය කර ගන්න පුළුවන්. බෙහෙත් වෙනුවට මේ වගේ දෙයක් ආහාරයට එකතු කර ගැනීමෙන් අපේ ලෙඩවල් සනීප කර ගන්න පුළුවන්. අනිත් එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේකේ කොහිඳ උගලන් කපා ගත්තට පස්සේ මේ විදිහට වතුරයකට දාන්න. වතුරයකට දාලා හොඳට හොද ගන්න. මොකද ඒකේ තියෙන කහට ගතිය යන්න ඕනේ. ඉතින් කහට ගතිය යවා ගන්න කපල ඉවරුණාට පස්සේ මේ විදිහට වතුරයකට දාලා හොඳට හොදලා ගන්න. මේ තියෙන්නේ මං කපලා හොඳලා ගත්ත කොහිල ටික. මේ විදිහට කපලා හොඳට වතුර ඉවත් කරලා ගන්න. මොකද මේ කොහිල වල වතුර රැඳෙන ප්‍රමාණය වැඩි. ඒක නිසා කොහිල මේ විදිහට හොඳලා වතුර නැතුව ගන්න. නැත්නම් සම්බෝලේ හදද්දී වතුර ගැටයක තියෙනවා. ඒ නිසා හොඳට වතුර බේරලා මේ විදිහට අරගෙන දැන් මම මේකට කපා ගත්ත තක්කාලි සහ ලුණු සලාඩ් එකක් වශයෙන් අපිට නිකන් ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම දවල් කෑමට, රාත්‍රී කෑමට, බබාලට හැමෝටම කෑමට ගන්න පුළුවන්. ඉතින් බබාලට ගන්න ඕන සැර නැතුව, මිරිස් නැතුව දාලා දෙන්න. ඉතින් මේ දේවල් හොඳ ගුණ කෑම. මම හිතනවා ඔයාලට මේක ගෙදරදී හරිම ලේසියෙන් ඉක්මනින් හදා ගන්න පුළුවන් කෑමක් කියලා. නිතර කොහෙද කියන්නේ හොයා ගන්න පුළුවන්. අපේ රටේ තියෙන හොඳ ගුණෙන් පිරි ආහාරයක්. Thank you.
තියෙන්නේ මම හදාගත්ත රසම රස ඒ වගේම ගුණයෙන් පිරි කොහිල සම්බෝලය. ඉතින් ඔයාලට මේක ගෙදරදී හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඔයාලත් මේ දේ හදලා බලන්න. ගුණයෙන් ගොඩාක් ඉහළයි මේ ආහාරය අපි හැමදාම කැමට එකතු කර ගන්නවා නම් ගොඩක් හොඳයි. ඉතින් මම මේකත් එක්ක අද දවල්ට අපේ කැමට නැස්ති කරේ චිකන් කරි එක. ඉතින් චිකන් කරි එක දැන් ලිපේ තියෙනවා. ඉතින් මේ තියෙන චිකන් කරි එක එක වෙන ගමන් මේකයි ගෝව කරි එකයි මත් එකයි අපේ කොහිල සම්බෝලය. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වැදගත් කියලා හිතනවා නම් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා